ශ්‍රීලංකාවේ අමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර මෙම හමුව පැවැත්වුණේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශයේදී. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ ජාතීන්ට අමරිකාවේ සංචාරයේ තහනම් කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය විසින් අමරිකානු තානාපතිනියට මෙම කැඳවීම සිදු කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදී විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට අමරිකාවෙන් ඉල්ලීමක් කරන බවයි. එහිදී අමරිකානු තානාපතිනි විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ මේ පිළිබඳව තමන් අමරිකාවට යළි කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන බවයි. ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව අමරිකාව විසින් මෙම තීරණය ගෙන ඇති බවත් තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර අදාළ තීරණය සමාලෝචනය කරන ලෙසත් විදේශ සම්බන්ධතා අමාත්‍යංශය අමරිකාවෙන් ඉල්ලීමක් සිදු කළා. මෙලෙස ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට අමරිකාවට ඇතුළුවීම තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි ලෙස විරෝධය පළ කරන බව විදේශ සම්බන්ධතා අමාත්‍යංශයේ නිවේදනය කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීම සඳහායි අමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විදේශ සම්බන්ධතා අමාත්‍යංශයට කැඳවා ඇත්තේ. මෙම හමුව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාට අමතරව එම අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක වන සමයේ මානව හිමිකම් කඩකර ඇතැයි චෝදනා කරමින් අමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමරිකාවට ඇතුළුවීම තහනම් කළ බව ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය සිකුරාදායි. මේ අතර යුද හමුදාපතිවරයාට පනවා ඇති මෙම සංචාරක තහනම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්‍රමුඛ දේශපාලඥයින් සිය විරෝධය මෙලෙස පළ කර සිටියා. ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශ්‍රවීන්ද්‍ර සිල්වා මැතිතුමාට ඇමරිකාවෙන් එතුමාට සහ ඒ පවුලේ අයට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරලා තහංචියක් දාලා තියෙනවා. මේක මේ රටේ බෞද්ධ අබෞද්ධ සෑම දෙනාම අප්‍රසාදේ පළ කරන ප්‍රකාශයක් හැටියටයි අපි දකින්නේ. එතුමා සමග සියලුම බෞද්ධ අබෞද්ධ සෑම දෙනාම සහභාගීත්වයෙන් ක්‍රියා කරනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරනවා. අපි සෑම දෙනාම ඒ තහංචිය ඒක ප්‍රතික්ෂේප කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරනවා. අපේ රටත් ඇමරිකා එක්සත් ජනපදයක් බ්‍රිතාන්‍යයක් අනිකුත් රටවල ආසියා යුරෝප මේ රටවල් සමග මේ පුංචි දිවයින බොහොමත්ම මිත්‍රශීලී තත්ත්වයක් තමයි අනුගමනය කරන්නේ. ඒක පාක්ෂිකව මේ අය ඩයස්පොරාවේ අය කියන දේ පමණක් හිතට අරගෙන අපිට යන් යන් තහංචි පනවන මේ කිසිම භේදයක් නැතුව එකවන්ම එක්වී මේ ඇමරිකාව කරන මේ ක්‍රියාකාරකමට විරුද්ධව අපි කටයුතු කළ යුතුයි කියන ඉල්ලීම ඔබ හැම දෙනා වෙත මා බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. ඇමරිකා එක්සත් ජනපදය අපේ රට කෙරෙහි විවිධ සම්බන්ධතා තිබෙන බව අපි දන්නවා. නමුත් මේ අවස්ථාවේදී අපේ රටේ රණවිරුවන්ට නැත්නම් රටේ විවිධ නායකයන්ට ඒ විවිධාකාරයෙන් බලපෑම් කිරීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මේ ක්‍රියාදාමයේ ඉදිරියේදී අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් එල්ල වෙන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදය අපේ රටට බලපෑම් එල්ල කිරීම අපි තරයේම හෙලා දකිනවා. අත වශයෙන්ම යුද හමුදාපති කියන්නේ ජනාධිපතිතුමා විසින් සුදුසුම පුද්ගලයා ජේෂ්ඨත්වයේ අනුව සහ දක්ෂතාවය අනුව රට බේරගන්න පුළුවන් හමුදාවට නායකත්වය දෙන්න පුළුවන් සුදුසුම පුද්ගලයා තමයි ජනාධිපතිතුමාට තෝරා ගන්න. එසේ තෝරාගත් පුද්ගලයෙක්ට යුද අපරාධ කාරයෙක් කියයි කියලා ඇමරිකාවේ රටකට එන්න සංචාරක තහනමක් දක්වනවා නම් ඒකෙන් තේරෙන්නේ ඇමරිකා ජනපදයේ ඉන්න ජනතාව නැත්තම් පාලකයෝ අපේ ජනාධිපතිතුමාට කරන නිගරුවක් ලෙස තමයි අපි ඒක දකින්නේ. ශවේන්ද්‍ර සිල්වා මහත්මයාට එක්සත් ජනපදයේ කරන්න ඉතාමත් වැරද්දා. මේ රටේ හමුදාපතිවරයාට ඔය කියන ආකාරයට ගමන් කරන්න බෑ කියලා නීති දාන්න ඒ අයිට අයිතියක් නැහැ. මේ රටේ නීතියෙන් පිළිගත්ත හමුදා නායකයෙකුට ඒක ඒ ආකාරයෙන් කරුණු දැක්වීම ඉතාම විශාල වැරද්දක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.